ప్రేమాంతరణాసిక దర్వణి అర్ధాసున్నవాసిక వాచన బసంకు పెద్దగంట భీమే భాగ్య కొట సలకను అవిశ్వాస కొట స్వామినాసి కరుణాను గ్రహతుల వసామికనే యాపత్త కలిగించి వత్తునైతే కీల అభివాలకు స్వామినాసి అర్ధాస పెడుకు మగత కథాకరణ కీల రోమ ఎకోస్టి పరిచయదే దేవుని పదే దేవి అన్వహాసే పెరందనగా తమన్గే సెనగ అత్తరణుద మూసేక దేవన్ మహాసే పేర అందినగా తమన్గే సెనగ అత్తరణుద మూసేక దేవన్ మహాసేగే పక్షపాతిత్వ కేన మాతృకావోసే అదాస అపి బలము స్వైనాస అపి కుమగద కథా కాన్న కేల ఒకే ప్రేమంద్ర అపి దన్నవా మే పదపేలియే తిబెన్నావో పసుబీమ తమై మే కారణావు పౌల్తుమా లియన్నే క్రీస్తు వర్ష 57-58 వగే కాలే తులది අපි රෝමයේදී තමයි අපි මේක ලියන්නේ ඔබ දක්නවා මේ කාලයේදී ක්‍රිස්තු වර්ෂ 37 ඉඳන් 68 වගේ වෙනකන් නීරෝ කියනා වූ ධර්ම අධිරාජ්‍යවාදියා තමයි රෝමය පාලනය කරමින් සිටියේ එතකොට මේ කාලය තුලදී තමයි පාවතුමා මෙන්න මේ කාරණාව බයිබලයේ ලියන්නේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ සෙනඟව අත්හැර දැමුවාද නැද්ද කියනා වූ තැන ඉඳගෙන පාවතුමා මේ කාරණාව ලියන්නේ පක්ෂපාතීත්ව ගැන අපි කතා කරන්න හේතුව අපි දකිනවා රෝමය කතරම් බලවන්තව සිටියත් රෝමය පවා විනාශ වුණේ රෝමයට අපක්ෂපාතී සෙනඟ සිටු නිසා රයිට් පක්ෂපාතී කම තියෙන ඕන තැන්වල පක්ෂපාතීත්ව තිබුණ නැති නිසා තමයි රෝමය වගේ බලවන්ත අධිරාජ්‍යයක් පවා වැටුනේ දැන් අපි බලන්නේ මොකද්ද මේ දෙවන් වහන්සේගේ පක්ෂපාතිත්වය. ඇයි අපි පක්ෂපාතිත්වය දිහා දවසේ බලන්නේ මගේ ප්‍රේමන්තෙනි? මේ පක්ෂපාතිත්වය කියලා කියන්නේ ඉතාමත් වැදගත් කාරණාවක්. උදාහරණයක් ගත්තොත් එහෙම ස්වයං පුරුෂයෙක් බාහිරයාට පක්ෂපාති වෙන්න අවශ්‍යයි. බාහිරයාව ස්වයං පුරුෂයාට පක්ෂපාති වෙන්න අවශ්‍යයි. එහෙම වුණේ නැත්නම් ඒ පවුල ගෙනියන්නම අවිස්සරාට. නමුත් අද දවසේ අපි දකින කාරණා මොකද්ද මේ ලෝකය තුල පක්ෂපාතිත්වය තියෙන ඕන තැන්වල පක්ෂපාතිත්වය නැහැ. අපගේ සම්බන්ධතාවයන් වල අපගේ දේවස්ථානයේ අපගේ රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ අපගේ රට තුල මෙමි හැම තැනදීම පක්ෂපාතීත්වය නැතුව මිනිසු ක්‍රියා කරමින් සිටිනවා. දැන් පාවතුමා මේ කාරණාව ලියද්දී අනිවාර්යෙන් රෝමය තුල දකින්න ඇති පක්ෂපාතීත්වය නැතුව කොහොමද මිනිසු හැසිරෙන්නේ සහ රෝමයේ පාලනය නිසා ජෙරුසලමේ උන්වහන්සේගේ දරුවන් පීඩම් දින වාකාරමේ හැමදේ නිසාම පාවතුමා මේ ප්‍රශ්නය අහද්දී පාවතුමා මේ ස්ථානයේ කතා කරන්නේ දෙවියන් වහන්සේ ඔබ ඔබගේ සෙනඟ වත්තර දැම්මොත් ඔබ තව දුරටත් ඔබගේ සෙනඟට පක්ෂපාතී දෙවි කෙනෙක් නොවේද? දැන් මොකද්ද පාවතුමා මෙතන අහන්න ආව ප්‍රධාන දේ? පාවතුමා කෙලින්ම ප්‍රශ්න කරන්නේ උන්වහන්සේගේ චරිතය. මක්නිසාද? උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඊයේත් අදත් සදාකාලත් නොවෙනස් වෙනවා. දෙයන් මහස උන්වහන්සේ කවදාවත් උන්වහන්සේ සෙනඟව අත්හැරියේ නැහැ. නමුත් පාවතුමා දැන් අහනවා ඔබ වහන්සේ ඔබගේ සෙනඟව අත්හැරියාද? රයිට්? දෙයන් වහන්සේ කියනවා නැහැ මම කවදාවත් මගේ සෙනඟව අත්හරින්නේ නැහැ. හේතුවයි දන්නවද මගේ ප්‍රේමවන්තයනි මේ ස්ථාන අපි කතා කරන්නේ. අදවසේ අපි දකිනවා ලෝකේ අපි පක්ෂ වෙලා හිටපු සමහර කාරණාවක් නැත්නම් අපි විශ්වාස කළා වූ දේවල් එකින් එක වැටිගෙන යන කාලයක් අපිට දැන් සමහරවිට විශ්වාස කරන්න මොනවාද පක්ෂපාතීත්වය තිබෙන්න විශ්වාසය තිබෙන්න අවශ්‍ය. විශ්වාසයම නැතිකොට අපිට පක්ෂපාතීත්වය ගැන කතා කරන්න අමාරුයි. ඉතින් පක්ෂපාතීත්වය කියලා කියන්නේ විශ්වාසවන්තකමේ විශ්වාසයේ තිබෙන්නා වූ තව වැඩි දියුණු කළා වූ පීවරක්. ඉතින් අපි දයන් වහන්සේගේ පක්ෂපාතීත්වය ගැන කතා කරන්න අපිට පුළුවන්කම තිබෙන්නේ උන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන අපිට කිසි සැකයක් නැති නිසා. නමුත් අපිට පක්ෂපාතීත්වය ගැන කතා කරන්න නම් පළමු කොට අපිට සිද්ධ වෙනවා අපගේ විශ්වාසවන්තකම ගැන කතා කරන්න, ඒ ගැන සාධකයක් ගන්න. දැන් උන්වහන්සේගේ වචනේ අපි දන්නවා උන්වහන්සේ කියන මලාකි 3:6 මක්ස ස්වාමීන් වහන්සේ වන මම වෙනස් නොවෙමි. එබැවින් යාකොබ්ගේ පුත්‍ර වූ නුඹලා විනාශ නොවී සිටින්නෝය. මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ? උන්වහන්සේ කියනවා ඕගොල්ලන් කොපමණ පට විරුද්ධ වුණත් ඕගොල්ලන් කොපමණ මට අවිශ්වාසවන්ත වුණත් මගේ විශ්වාසවන්තකම අඩු වෙන්නේ නැහැ. මම ඔබට තිබෙනා පක්ෂපාතීත්වයේ ප්‍රේමය අඩු වෙන්නේ ස්වයංහස්සේ දිගින් දිගටම මුළු වචනය පුරා උන්වහන්සේ මේ කාරණාව කතා කරමින් සිටිනවා.
මගේ ප්‍රේමන්තනේ අපි සමහරවල් හිතනවා අපේගේ සීළු දේවල් අපිට නැති වෙලා තියෙන අපේගේ සීතු සීහන නැති වෙලා අපේගේ සීළු බලාපොරොත්තු නැති වෙලා මේ වගේ කාලයක විශේෂයෙන් ලංකාවේ ඉන්න අය ජීවත් වෙමින් සිටිනවා දැන් පෞතුමාගේ මේ කතාවට සම්බන්ධ නැව බයිබල් පාඩේ ඇත්තටම එන්නේ පරිණ රාජාවලිය පොතේ එලියා ජෙසබෙල් කියනවා වෝ තම දරුණු දුෂ්ට බිසවගේ පාලනය තුළ ඉන්නව කාලයේදී දෙවන් වහන්සේ වෙනුවෙන් අභියෝගයක් බාර අරගෙන බාල්ගේ පූජකයන් මරලා ඊට පස්සේ බාල්ගේ පූජාසිරියන් කඩා දාලා එවගේ තමත් විශාල දෙයක් කළාට පස්සේ ජෙසබෙල් එලියාව හොයන්න හොයනවා මරන්න මේ වෙලාවේදී එලියා දුවනවා පණ බේර ගන්න දුවලා එයා පොඩ්ඩක් කලකිරෙනවා එයා ක්ලාන්ත වෙනවා ඊට පස්සේ එක තැනකදී එලියා දයන් වහන්සේට කියනවා මම ඔයා නිසා ගොඩක් ජොලිද හිටියා මම ඊශ්‍රායෙල් සෙනග ඔබගේ ගිවිසුම අත්හැරලා ඔබ වහන්සේ අමතක කරපු වෙලාවක ඔබගේ පූජාසනේ නැති වෙච්ච වෙලාවක මම තමයි ඒව හැදුවේ මුත් දැන් ඉතුරුලා ඉන්නේ මම විතරයි අනිත් හැමෝම මරලා තියෙන්නේ ඔවුන් මාවත් මරන්න හොයනවා කියනවා මේ දුක් ගැනවිල්ල එලියා දයන් වහන්සේට කියද්දී දයන් වහන්සේ කියනවා නෑ 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 එලියා බාල්ට දන නැමුවේ නැති මට පක්ෂපාතී ඊශ්‍රායෙල් වලු 7000ක් තවමත් ඊශ්‍රායෙලේ මාත් එක්ක ඉන්නවා මං වෙනුවෙන් ඉන්නවා කියන කාරණාව දෙවියන් වහන්සේ එලියට මේ ස්ථානයේදී කියනවා මොකද්ද බාල්ට දන නැමුවේ නැති මට පක්ෂපාතී මට විශ්වාසවන්ත උන්වහන්සේගේ සෙනග 7000ක් තාම ඊශ්‍රායෙලේ ඉන්නවා මගේ ප්‍රේමවන්තයනි අපේ සමහර ලාට පක්ෂපාතී වෙන්න කාරණා හොයනවා අපිට යම් කෙනෙක්ට පක්ෂ වෙන්න යම් කෙනෙක්ට කැමති වෙන්න යම් කෙනෙක්ට විශ්වාසවන්ත වෙන්න අපි කාරණා ස්වමින් සිටිනවා අපි සමහරවිට දෙවියන් වහන්සේ මම හැම වෙලෙම කියන ආස කරන තමයි බයිබලයේ පුරාවට උන්වහන්සේ එක බොරුවක්වත් කියලා නැහැ උන්වහන්සේ එකපාරක්වත් අසමත් වෙලා නැහැ උන්වහන්සේ කිව්වොත් උන්වහන්සේ දේ කරනවා නමුත් මනුෂ්‍ය ගතිය නිසා අපිට මේ දෙවියන් වහන්සේ විශ්වාස කරගන්න බැරුව හැමදාම බොරු කියනව මිනිස්සු පස්සේ දුවමින් ඉන්නව කාලයක සමහර දවඩ ඒ මිනිස්සු අපගේ විශ්වාසය බිඳුවරම කඩලා දාපු නිසා තවදුරටත් කාවද විශ්වාස කරන්නේ කාටද පක්ෂපාතී වෙන්නේ කියලා හිතාගන්න බැරි කාලයක සමහර මිනිස්සු ජීවත් වෙන ඇති නමුත් දෙවියන් වහන්සේ එසේ නොවන නිසා ආ දවසේ මම ඔබටත් ආරාධනාවක් කරන්න කැමතියි ඒ දෙවියන් වහන්සේට පක්ෂපාතී වෙන්න උන්වහන්සේට මූලික තැන දෙන්න උන්වහන්සේගේ හඬ අසන්න උන්වහන්සේ කියනවා නම් ඔබට යමක් කරන්න කියලා ඔබට බය නැතුව ඒ දේ කරන්න පුළුවන් මක් නිසාද උන්වහන්සේ කිව්වොත් උන්වහන්සේ සර්වඥාන දෙවියන් වහන්සේ සියලු දන්නව දෙවියන් වහන්සේ උන්වහන්සේ යමක් කිව්වොත් ඒක වර්ධිනට විදිහක් නෑ නමුත් ඔබගේ පක්ෂපාතී තිබෙන්නේ කාට උන්වහන්සේ කියන ස්වාමීන් දෙන්නෙකුට සේවය කරන්න බෑ ඔබගේ මූල තැන ඔබ දෙවියන් වහන්සේට වෙන් කළොත් ඔබගේ මූල තැන ඔබ දෙවියන් වහන්සේට දුන්නොත් මගේ ප්‍රේමවන්ත උන්වහන්සේගේ ජීවිතය අනිවාර්යයෙන්ම අනිත් පැත්ත හරවනට යනවාමයි මේ අවස්ථාවේදී පක්ෂපාතිත්වය ගැන එලියාට ප්‍රශ්නයක් ආපුවම දෙවියන් වහන්සේලා කියනවා නෑ මම ඔයාව තාමත් කලවන්නව දෙවියන් වහන්සේ මම ඔයාට පක්ෂපාතී ඔයාවන්ට පක්ෂපාතී හිටියා වගේ ඊට පස්සේ අපි දකිනවා එලියාව මරන්න හම්බෙන්නේ නෑ ජෙසබෙල්ට එලියා තාමත් බලවන්ත විදිහට උන්වහන්සේ සේවය කරමින් යනවා මේ පණ බය දිව්ව මිනිස්සෙක් අද දවසේ මිනිස්සු තමගේ ප්‍රාණය ගැන බය වෙලා ඉන්නවා බෙහෙත් නැතුව ඛණ්ඩ නැතුව මේ රට කොහොම ඉස්සරට යන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නව කාලෙක උන්වහන්සේ කියනවා ඔබ මට පක්ෂපාතීව සිටියොත් ඔබගේ ජීවිතය ඔබගේ දේශය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මට පමණයි ඉතින් නිසා අද දවසේ මම විශ්වාස කරන මුළු කිතුණු සභාවටම වාක්‍යයක් තිබෙනවා උන්වහන්සේට පක්ෂපාතී වෙලා මේ එක එක කාලෙන් කාලට මතුවෙනවා බොරු ප්‍රොපේතවරු නැත්නම් බොරු ඉගැන්වීම් පස්සේ යන නැතුව ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තව උන්වහන්සේ පක්ෂපාතීත්වයේ ඇතුව අපගේ කිතුරු ගමන ගත කළොත් අපගේ ජීවිතයත් අපගේ දේශයත් උන්වහන්සේ වෙනස් කරන්න යන බව මට විශ්වාසයි ආමෙන් මම විශ්වාස කරන ස්වාමීන් වහන්සේ අදස ඔබට කතා කරන්න ඇද්ද කියලා අපි ආඥා කරමු ප්‍රේමෙන් පූර්ණ මහත්ම දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ උපාතිය පරන් අද දවස දක්වා වහන්සේ අතිශයින් විශ්වාසවන්තව අප වෙනුවෙන් සිටගත්තව අප වෙනුවෙන් ක්‍රියා කළව පක්ෂපාති දෙවියන් වහන්සේ පෙර වහන්සේ විශ්වාස නොකරන්න කිසිම හේතුවක් මනුෂ්‍යර ඇත්තේ නැහැ මම යාඥා කරන දවසේ මා ඇතුළු මේ වචන අසන්න හැම කෙනෙක්ට ඔබේ කරුණාව දීලා ස්වාමීන් ඔබට පක්ෂපාති වෙන්න ඔබට විශ්වාසවන්ත වෙන්න ඔබ වෙනුවෙන් දේවල් කරන්න වහන්සේ අපිට කරුණාව සත් දෙන්න මක් නිසාද එතනයි අපගේ ජීවිත ජයග්‍රහණය වෙනස් වෙමින් තිබෙන්නේ යන්නේ අදවස පුරා වගේ සැනගත්තන් ඉදලා ඔන්න ආශිර්වාදම කළ මැඩව ඒ ක්‍රිස්තුමාස්ගේ නාමයෙන්.